സജീവിത ആയുഭവാൻ സുഭസന്ധ്യവാക്വേവ കലുവരായിനെ ഒബ ദന്നവാദ ജീവിതയേട കലുവര വെട്ടുനഹമ തമൈ ഹരിയടമ ഒബേ ജീവിതയ ദിദുലവന എലിപേന്ന പടങ്ങന്നെ കലുവര ഉനഹമ തമൈ അപിട തരു എലിപേന്നെ കലുവര ഉനഹമൈ സന്ദേലിയെ വിചിത്രത്വയ പേന്നെ എനിസാ ജീവിതയേടത് കലുവര വെട്ടുനാവേ എത്തുകൊട തമൈ അത്തടമ ഒബട ആദരേ കരണായ കൗരുന്ദ കേല ഒബട വടഹ ഗന്ന പുലുവാങ് വെന്നെ അത് ദവസേത് സജീവീവ നിദാസ് ഹുസ്മക് ഗന്ന അവസരയ് മമ ഹനൻവല ദെന്നം ഒബവ മുനഗസ്വന്നട മാ മെഹി റഗന ആ ഗൗരവാൻവിതയ കൗരുന്ദയ് ക്യ വിജയ പ്രൊഡക്ട്സ് ക്യുവ ഗമങ് ഒബ നിത് എഫ് എം ശ്രാവകേക് നങ് നിത്ര ദെവേലെ ഏ ദേശീയ സന്നാമേ നമഹനോ വിജയ പ്രൊഡക്ട്സ് ആയതനെ അധ്യക്ഷ മണ്ഡല സാമാജിക ഹിറ്റപ്പു കളുത്തര ദിശ്രീ പാർലമെന്റ് മന്ത്രി മഹാമാർഗ രാജ മാത്തെ ഹിറ്റപ്പു നിർമ്മല കൊത്തലാവല മഹത അത് ദവസേ ഒബ വെനുവെൻ മാ മെഹെ കെന്തവുവ മാതൃകാവ് ദേശപാലനെ നൊവി ജീവിതയ ആയുബോവൻ ഒബതുമാട്ട് മങ് എഹെമ കിയല പഠാൻ അരഗന മെഹെമ കിയനകൊട്ട ടിക പഠഹനി കിയല തിതൈ സത്യ പവസന്ന പച്ചയകുവന അതര പച്ചഹലന്ന സമാജ ഇദ്രിയെ പുറക്വേ ഉപുടാ ഗനീമ നിർമ്മല കൊത്തലാവല മഹതാഗേ ഫേസ്ബുക് ഗിനുമ ഏ ഒബേ പൗദ്ഗലികത്വയ പ്രശ്ന കിരീമട അവസര നം പമനക് മേക അദാല അതീതയട വർത്തമാനയട കിയല കിയന്നകു ඒ යදුම ඇත්තටම මම Facebook එක ගිනුමේ සඳහන් වෙන්නේ මම ලියන තීරු ලිපියට අදාළ වෙන කොටසක මම හිතන්නේ ඒක මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්ම නෙමෙයි අපි සියලු දෙනාම සමාජයෙන්ම ඉගෙන ගත්තා වූ නිර්මාණයක් ඒ නිර්මාණයේ තියෙන අදහස අදට විතරක් නෙමෙයි මම හිතන්නේ අතීතේ වර්තමානයේ අනාගතයේ කියන මේ කාල පරිච්ඡේද තුනටම අදාළ අදහසක් කියන එකයි මම හිතන්නේ සනාතන කාරණාවක් හොඳයි නිර්මල කොතලාවල මහත්මයා අපි යන් පොඩි කාලෙට කොළඹ නාලන්ද විද්‍යාලයේ සිසුවෙකු වීම ගැන ඔබට මොකද හිතෙන්නේ බොහොම සන්තෝසයි ඒ වගේම මම ඒක පොඩි එකතු කිරීමකුත් එක්ක කටයුතු කරන්න ඕන නැත්නම් ඒක സദാചാരാത്മക വിരോധി വേണവ മകേ പലവനി പാസല വേണ്ടി മകേ ഗമേ പാസല മിരിസത്ത മഹാവിദ്യാലയ ഈട പസ്സേ തന്നെ മമ മതുകമ ആനന്ദ ശാസ്ത്രാലയട ഗമൻ കരണവ മതുകമ ആനന്ദ ശാസ്ത്രാലയം തമൈ കൊളമ നാലന്ദ വിദ്യാലയട അതുള്ളെന്നേ ഇതോടെ മീ പാസൽ തുണടമ സമഗരുത്വയ സമസ്ഥാനെ ലഭിയുതുയി കേനക മങ് മേ മേ മോഹത്തെ മതക് കരണവ ඒ වගේම ඒ පාසල් තුනේදීම මට ලැබිච්ච දේවල් ඉතා ඉහෙලයි. ඒ හින්දා ඒ ස්ථාන තුනටම මං සදාතනික ගරුත්වයක් තියෙනවා. ඔබතුමාගෙන් මේ ප්‍රශ්නය අහනක හරි අසාධාරණයි මෙහෙම ඇහුවොත්. අම්මටද තාත්තටද වැඩියෙන් ආදරේ කියලා ඇහුවොත් කියන්න බෑ වගේ මේ විද්‍යාල තුනෙන් ඔබ වැඩියෙන් ආස කරන ආදරේ කරන තැන මොකද්ද කියන ප්‍රශ්නෙට මම යොමු වෙන්නේ නෑ. හැබැයි මං අහනවා ඔබතුමා විවිධ තලවල මම කැමති නෑ මේ විදිහට පාසල් හඳුන්වන්න. නමුත් විවිධ තලවල පාසල් තුනකට ගිය කෙනෙක්. මේ පාසල් තුන අතරේ විවිධත්වයක් වෙනසක් තිබුණද? පැහැදිලිවම තිබුණා. ඒ විවිධත්වය තුළ මගේ ජීවිතේ ලැබිච්ච කාරණා බහුලයි. අර මුලින් සඳහන් කරපු ප්‍රශ්නයට මම උත්තරයක් දෙන්න ඕන. මොකද අම්මටද තාත්තටද වැඩිය කැමති කියන ආදරය කියන ආදරයද කියන කාරණේ තුළ මේ වැඩිය කොයි පාසලටද ආදරය කියන කාරණේදී මම එක පාසලක් නම් කරන එක සාධාරණ නැහැ. හැබැයි මගේ මම කියන්නේ පළවෙනි වසරේ ඉඳලා පහේ වසර දක්වා මං ඉගෙන ගන්න ඒ පාසල මට මේ පළවෙනි කාල පරිච්ඡේදයේ ජීවිතේ ගෙදර ඉඳලා පළවෙනියෙන්ම නික්මෙන්නේ පාසලකට බැවින් ඒ කාලේ ලැබිච්ච දේවල් බහුලයි. ඒකට හේතු සාධකය මගේ අම්මයි තාත්තයි ඒ පාසලේ ගුරුවරු. ඒ හින්දා ඒක සදාතනික මතකයක් තියෙනවා.
ඒ වගේම ඒ මතකයත් එක්ක ඇතිවෙච්ච සම්බන්ධතා, ඒ මතකයත් එක්ක තියෙන සහජීවනය බොහොම ඉහළයි. ඒ නිසා එතනට ලොකු ගෞරවයක්. ඒ වගේම දෙවෙනි අදියරේ මතුවම ආනන්ද ශාස්ත්‍රාලේ මට අමතක කරන්න බැරි මගේ ඇඟේ තියෙන මොනවා හෝ මේ නම්‍යශීලී භාවය, මොනයම් හෝ පපුවස් සමග සහසම්බන්ධ වෙන කතාවට නැත්තම් ලියන්න පියන්න පුළුවන් මට්ටමක් උදා වුණා නම් උදා වුණේ මතුවම ආනන්ද ශාස්ත්‍රාලයෙන් කියන එක අමතක කරන්න නරකයි. මම අදත් ජීවිතුන් අතර ඉන්නවා ලොකු විතාන සර් කියලා සිංහල උගන්වපු ගුරු මහත්තයා. මයි ගමේ දැන් ජීවත් වෙන්නේ, මගේ තාත්තා සිංහල ඉගැන්නුවේ. මට අන්නේ අත්දැකීම මිහිරි නෑ, හැබැයි කටුකයි. මොකද පොඩි තැනක කවියක හෝ නැත්තම් මොන ව්‍යාකරණයක් හෝ වැරදුනොත් හොඳ නෙමේ අහන්න පුළුවන් වුණේ, ඇඟට තැලීමක් තමයි ලැබුණේ. හින්දා ඒක කොච්චර කටක වුණත් ඒක ලැබිච්ච දේ අදත් මම ඒකේ ඵල ප්‍රයෝජනෙ විඳිනවා. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් මම ඇත්තටම ගැටෙන්නේ කොහොමද, ඒ ගැටීම තුළ ඉදිරියට යන්නේ කොහොමද, ඒ වගේම නායකත්වය ගන්න කොහොමද, මේ සියලු දේම ලැබුණා. මේ පාසල් තුනම මගේ ජීවිතයට දායක වෙච්ච තැන් තුනක් කියන එක මම පැහැදිලි කරන්න ඕන. එතකට අර ගුරුතුමා තලපු කාලයේ කටෝර වුණත් දරුවෙක්ට ගුරුවරයෙක් තලන එක හොඳයි කියලාද ඔබතුමා යෝජනා කරන්නේ? මම නම් ඇත්තටම විශ්වාස කරන්නේ ගුරුවරයෙක් මේ ශිෂ්‍යයෙකුට තරවටු කරන්නේ, දඬුවම් කරන්නේ ඒ අදාළ වැරද්දට. මම හිතන්නේ මම එහෙම ගුටි කෑවේ නැත්තම් අද ඉන්න ඕන හිරේ කියලා. අද තියෙන්නේ පාසලක ගුරුවරයෙක් දරුවෙකුට ගැහුවාම ඒ දරුවා සහ දරුවන්ගේ දෙමව්පියෝ පොලිසියට පැමිණිලි කරලා ගහපු ගුරුවරයව හිරේ යවනවා. එතකොට ඒක සමාජයෙන් නිවැරදි වීමක් වෙයිද කියන එක මට නම් පැහැලිකාවක්. මම ඒක ඒ හින්දා ඒක ප්‍රශ්න කරන්නේ නැහැ. හැබැයි මම නම් විශ්වාස කරන්නේ දෙමව්පියෝ දරුවන්ට යම්කිසි අවවාදයක් දෙන්නේ, ඒ පිළිබඳව දඬුවමක් දෙන්නේ හොඳ අදහසකින්. ඒ වගේම පාසලේ ගුරුවරයෙන් දරුවෙකුට නිවැරදි මඟ කියලා දෙන්නේ, දඬුවමක් දෙන්නේ හොඳ අදහසකින්, යහපත් අදහසකින්. ඒ යහපත් අදහසට ඉඩක් තියෙන ඕන. ඒක වැහුවොත් එන්නේ මුළු සමස්ත සමාජයටම හානියක් වෙනවා කියන එකම විශ්වාස කරනවා. ඔව්. එතකොට මතුගම ආනන්ද ශාස්ත්‍රාලය තුළදී ඔබතුමා තුළ කවියෙකු සිටියා. නාලන්දේට ආවහම ඔබතුමා තුළ ඇති නායකත්ව ගතිගුණ මතුවෙන්න පටන් ගත්තා. මේ ගමනේදී අතරමඟදී කවියා මඟහැරුණද? පැහැදිලිව මඟහැරුණා. කවිය ගැන සාහිත්‍යයට තිබිච්ච ඇල්ම ගැල්ම මං හිතන්නේ ඒක යටපත් වුණා. අර ලොකු විදාන සර් කියලා දුන්න දේවල් කොළඹ නාලන්දා විද්‍යාලයට අහම අපි ගමන් කරේ අර නාගරිකකරණයත් එක්ක තිබිච්ච පසුබිමක් එක්ක. අර මධ්‍යම නාගරිකකරණය වෙච්ච මතුවම ආනන්ද ශාස්ත්‍රාලය සමග තිබිච්ච සමාජ වටා පිටාවට වඩා එහා ගිය තැනක් තිබුණේ. එතන තිබුණේ ගණිතය පිළිබඳව, විද්‍යාව පිළිබඳව සහ සිංහල ඔය විෂයන් වලට තමයි මුල් තැන දුන්නේ. ඉතින් ඒ හින්දා ඒකට වඩා අර සාහිත්‍ය පැත්තට තිබිච්ච අවස්ථාව මගහැරුණා කියන එක මම නම් හිතන්නේ. හොඳයි, ඔබ හමුවීම හරිම සතුටක්. මුලින්ම ඔබ දැන හඳුනගන්නේ අපි හිටපු කලතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා හැටියට, හිටපු මහා මාර්ග රාජ්‍යමතිතුමා හැටියට, ඒ වගේම විජේ ප්‍රොඩක්ට්ස් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක් හැටියට අද මේ මොහොතේ ඔබව කවියෙකු හැටියටත් හඳුනා ගන්නට ලැබුණා. තව බොහෝ දෑ එතුමන් සමග කතා කළ යුතුයි. ඔබ හොමින් රැහතයි විනාඩි 42යි දැන්. මේ උදාවිය ඇත්තේ ඔබේ හදවත් ආදරයෙන් පිරිමදින රාත්‍රියයි, මනුස්සකම් වලින් පිරිමදින රාත්‍රියයි, ජීවිත වලින් මනුස්සකම් වැටීම් නැගිටීම් දිරිමත් කර ගැනීම් උකහාගෙන ඔබේ ජීවිතයට කාන්දු කරවන රාත්‍රියයි. එහෙනම් සජීවිත අද දවසේ විජේ ප්‍රොඩක්ට්ස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික, හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතායි
අපි කැඳවුවේ සජීවිත වෙත එතුමන් සමග කරන ඉතාම අර්ථවත් සුන්දර කතා බහේ ඊළඟ විරාමයට පසුව එළඹෙන වැදගත් තත්පරවල මම නැවතත් පාසල ගාව මොහොතකට නතර වෙනවා. හැබැයි පාසලේ ගේට්ටුවෙන් ඇතුළට ගිය සිසුවාගේ හදවතේ තිබුණු දේ ගැනයි මම විමසන්නේ. ප්‍රාථමික අධ්‍යාපනය හදාරන අවධියේ ඔබතුමාට තිබුණු සිහිනය කොයි වගේ එකක්ද? එහෙම බලාපොරොත්තු මත ගමන් කිරීමක් සිදු වුණේ නැහැ. ඒක එහෙම වුණා කියලා කියනවා නම් මං කියන්නේ පුරුවා. මොකද ජීවිතේ ගලාගෙන ගියා. ඒ අවස්ථාවන්වලදී එක එක විදිහට ඒවට මූණ දෙන්න සිදු වුණා. සාමි එහෙම බලාපොරොත්තු මත හවල් තැනට යනවා, හවල් දේ කරනවා කියන එක එහෙම අදහසක් අවංකවම තිබුණ නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් නම් තිබුණා. ඒක තමයි කාටවත් අගෞරව නොකරන විදිහට හැමෝටම ගරුත්වයක් දෙමින් ජීවත් වෙන්න ඕන කියන පොඩි මතයක් තිබුණා. ඒ කියන්නේ ඒ බලාපොරොත්තු සිහින කියන ඒවා පසුපස හඹායන ගතිය ද්විතීක අධ්‍යාපනයේ හදාරන කාලය තුළ පවා තිබුණේ නැද්ද? පැහැදිලිවම තිබුණේ නැහැ. හොඳයි. ඔබේ ආදරණීය අම්මගෙන් පුරුදුණු හොඳම ගති ගුණය මොකද්ද? අපේ අම්මා හැබැයි දැන් ජීවතුන් අතර නැහැ. නමුත් ඒක මතක් කරනවා අපේ අම්මා හරි සැරයි. මේ අම්මගේ තිබිච්ච දෙයක් තමයි කළ යුතු දේ එවලෙම කරනවා. ඒ කළ යුතු කාර්යභාරය එවලෙම කරනවා. ඉතින් ඒක මම දැකපු දෙයක්. ඒ කරන දේ බොහොම නිවැරදිවත් ඒ කළ යුතු වෙලාවටම ඒ කරනවා. ඉතින් ඒක මම ඉගෙන ගත්ත දෙයක්. එතකොට ඔබේ තාත්තා සිංහල ගුරුතුමෙක්, තාත්තගෙන් ලැබුණු යහපත්ම ගුණාංගය හැටියට ඔබ සැලකන්නේ? අපේ තාත්තා හරි සමාජශීලී, හැමෝ එක්කම මොහු වෙලා හැමෝ එක්කම කතා කරන චරිතයක්. ගමේ ඕන කෙනෙක් එක්ක ඒ සමාජාශ්‍රය තිබුණා. අන්න ඒ මම හිතනවා ඒ සමාජාශ්‍රය තුළ මම ඒ තාත්තලෙන් ඒක දැක්කා, තේරුම් ගත්තා, ඒක අවබෝධ කරගත්තා. ඒකෙන් ගත්ත දේවල් තමයි මගේ මේ ජීවිතයේ මේ ස්ථානවලට එන්න පුළුවන් වෙච්ච ආభాෂය කියන එක මම විශ්වාස කරනවා. එතකොට ඔබේ හොඳම ගුරුවරයා වුණේ ඔබේ තාත්තද? අම්මයි තාත්තයි දෙන්නම හොඳම ගුරු. එතකොට අර සිංහල ගුරුතුමා ලොකු විතාන සර්, ඒ ලොකු විතාන සර් ඇත්තටම අපිට කියලා දුන්නේ මේ ඇඟේ රිද්මයට ජීවත් වෙන්න. දැන් මොකක් හරි ගීතයක් හරි පදමාලාවක් හරි යනවනම් මේ ඒකට ඇඟ නැටෙන්නේ නැත්තම් මං හිතන්නේ පොඩි රෝගී තත්ත්වයක් ඇඟේ තියෙනවා කියලා ඕන කෙනෙක්ගේ. මේ ඉඳා මේ ඒ ලොකු විතාන සර් අපිට සාහිත්‍යයෙන් මේ ජීවත් වෙන විදිය, ඇඟේ නම්‍යශීලී භාවය, මොනවා හෝ තාලයකට තට්ටුවක් කරන්න මොකට හරි දෙයකට එහෙම මේ අපේ මනස ගොඩ නැගුවා. මම ඒක කියන්නේ ඇත්තටම අපි ඉගෙන ගන්න කාලේ සිංහල විෂයයට තිබුණ හරි අමාරු පොත් තුනක්. සද්ධර්ම රත්නාවලී, මනුතාපේ. මේවා කියවනවා කියන්නේ මේක මතක හිටිනවා කියන්නේ හරි අමාරු කාරණයක්. අර සර්ට තියෙන බයව හින්දාම තමයි කියෙව්වේ. අනිත් ගුත්තිල කාවි. ඉතින් මේ ඒවා කියෙව්වේ ඇත්තටම මුලින් රස විඳින්න නෙමෙයි, අර සර්ට දිවිච්ච බය හින්ද. හැබැයි ඒ බයත් එක්ක ලැබිච්ච දේ මොකද්ද? ඒවා රස විඳීම තුළ රසවතෙක් වෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් අර බයට වඩා වටිනාකම තාම තියෙනවා මේ ජීවිතය අවසන් වෙන මොහොත දක්වා. ගුරුවරයෙකුට කළ හැකි මැජික් එක තමයි ඒ දරුවන්ගේ ජීවිත ඇතුලේ ඔවුන් උස්මහත් වෙන තුරුම ජීවත් වෙන ඉතාම යහපත් දේ පැලකිරීමට ගුරුවරුන්ට හැකියාව තියෙනවා. එතකොට ඔබතුමා දැන් ඉතාම කාර්ය බහුල කෙනෙක් වෙලා, මේ ප්‍රශ්නය මම දන්නේ නැහැ ඔබට උත්තර දිය හැකිද කියලා. ඒ කාලේ ඔය කියවපු සිංහල පාඩම් වලින් ඔබට මතකම හිටපු පාඩමක කොටසක් එහෙම මතක් කරගන්න පුළුවන්ද? කවියක්? ඒක නම් හරි අසීරුයි. එහෙම මතක හිටිනේවා කියලා අපි මේ දන්නේ දෙයක් කියලා විතරලා බොරුවක් කියන්න අවශ්‍ය නැහැ. යම් කිසි දෙයක් තියෙනවා නම් අද පොතපතක් කියවලා අපව ඒක දැනුම ලබා ගන්නවා, නැත්නම් අන්තර්ජාලයට ගිහිල්ලා ඒ කාරණා හොයා ගන්නවා. හොඳයි. සාමාන්‍ය දිනචරියාවේදී ඔබතුමා දවස පටන් ගන්න කීයටද? සාමාන්‍යයෙන් උදේ 6ට උත්සාහ කරනවා 6ට පෙර කොහොම හරි නැගිටින්න. ඒ සමා ජීවිතයේ ශාරීරික අවශ්‍යතාවයන් වලින් පස්සේ
අනිවාර්ය අංගේ තමයි ව්‍යායාම කරනවා පැයක්. ඊට අමතරව තවත් අනිකුත් ශරීරයේ අනිකුත් අංග වලට තවත් විනාඩි 10ක් විතර වියදම් කරලා එක තප්පරයක් වැය කරනවා. පුළුවන් උපරිම උත්සාහයක් ගන්නවා, පොඩි භාවනාවක් කරන්න. ඊට පස්සේ උදේ ආහාරය, ඊට පස්සේ රාජකාරියේ දැන් ඉදිරියට ඉන්න ව්‍යාපාර සම්බන්ධතා, ඒ වගේම අනිකුත් පරණ හිතවතුන් එක්ක, ඒ වගේම පරණ සම්බන්ධතා එක්ක ජීවිතය ගත කරගෙන යනවා. එතකොට ඔය ව්‍යායාම කිරීම, භාවනාවට හුරු වීම ඔබතුමා එදා ඉඳන්ම කරපු දේවල්ද? නෑ, මම ඇත්තටම ව්‍යායාම වලට යොමු වුණේ 2011. මං ඒ කාලේ ටිකක් ඊට වඩා ගොඩක් බර වැඩි, මහත වැඩි. මට ඒක හම්බෙන් ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න හම්බ වෙච්ච අවස්ථාව. මං ඉඩ හම්බ වෙනවා නම්, ඉඩ ලැබෙනවා නම් මේවා පුළුවන් වැඩසටහනෙම කියන්න. මං එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මගේ කිලෝ 92යි බර. අපි පාර්ලිමේන්තුවේ තියෙනවා එක එක සමුදා ඉඳලා සෙනසුරාදා දක්වා න්‍යාය පත්‍රානුකූලව වැඩ කරන්නේ. සිකුරාදා දවසේ තියෙන්නේ ශෝක යෝජනා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙලා ඉඳලා මිය ගියාට පස්සේ මිය ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ශෝක යෝජනාවක් ගේනවා. ඒ ශෝක යෝජනාවේදී ඒ කාලානුරූපිතව ඒ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මැති අමතුවරු කොච්චර අර ජීවතුන් අතර හිටන කාලෙක බැන්නත් මිය ගියාට පස්සේ හොඳ කියනවා. ඕක තමයි සිදු වෙන්නේ. ඒකට ওই සිකුරාදා දිනේකදී මම වැඩි දිනෙක් මේ සිකුරාදා දිනේ පාර්ලිමේන්තු යන්නෙත් නැහැ. ඕක තමයි ඇත්ත කතාව. පාර්ලිමේන්තුව වෙනදා 12ට පටන් ගන්නවා. නමුත් ওই දවස්සේ සිකුරාදා වෙනත් ආගමික කටයුත්තන් නිසා එකහමාරට තමයි පටන් ගන්න නියමිත කරලා තියෙන්නේ. මම ওই කියන දවසේ මේ මම ඒක නම කියන එකෙන් අසාධාරණයක් වෙන නිසා නම කියන්නේ නැහැ. එක දිස්ත්‍රික්කයක දුර පළාතක දිස්ත්‍රික්කයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ශෝක යෝජනාවක් තිබුණා. එතකොට ඒ ශෝක යෝජනාවේදී දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු ඒ කාල අපි ඉන්න කාල වකවානු ඇමතිවරයෙකුයි මන්ත්‍රීතුමියෙකුයි තවත් මන්ත්‍රීවරයෙකුයි ඒ ශෝක යෝජනාවේ කතා කරා. ඉතින් ඒ පාර්ලිමේන්තුව මං හිතන්නේ තිබුණ නැහැ, ඒ වෙලාවේ ඒ පාර්ලිමේන්තු කාලයේ තිබුණ නැහැ. උපරිමයේ විනාඩි 45ක් පැයක් වගේ තමයි කාලේ තිබුණේ. ඒගොල්ලෝ කතා කරා පාර්ලිමේන්තුව වැඩ අවසන්. ඒ දවසේ වැඩ අවසන්. හැබැයි මං එනකොට දැක්කා උඩ බැල්කනියේ අම්මා කෙනෙකුයි පුතෙකුයි ඉන්නවා. ඒ පුතයි අම්මයි දැන් ඇහිලා වාඩි වෙලා මේ පාර්ලිමේන්තු ඉවරයි බැස්සා බහින තැන ලිෆ්ට් එක ගාවට පල්ලෙහාට ගිහිල්ලා මං කතා කරා. ඒ පාර්ලිමේන්තු ඒ ශෝක යෝජනා ගෙනාවු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ නෝනයි පුතයි. මං අහුව පුතා කොයිලායිද ආවි කියලා. මේ අංකල් මං ඊනේ ආවි කිව්වා. ඒ කියන්නේ මේ සිකුරාදා එන්න ඒගොල්ලෝ ගෙදරින් පිටත් වෙලා තියෙන බ්‍රහස්පතින්දා. එච්චර දුර ඉඳලා. ඒ ඇහිල්ලත් පැයයි විනාඩි 15ක් වගේ තමයි මේ පාර්ලිමේන්තුව තුල ඉන්න හම්බුනේ. මං ඔව මොකෝ හිතන්නේ. පට්ටවල් බොරුවන්නේ ඇමතුමා කරේ කියලා කිව්වා. මං අහුවා ඒ මොකෝ කියන්නේ. නෑ, මගේ තාත්තා ජීවතුන් අතර ඉන්නකොට තාත්තට වැරදිම කියපුවායන් තමයි කිව්වා මෙතන මේ හොඳ කිව්වේ. ඉතින් මං කෝ ඒක තමයි දේශපාලන කියන්නේ. ඒක නෙමෙයි කිව්වා ඇත්ත කතාව. මගේ තාත්තා පැරදිලා ගෙදර ඉන්නකොට නිකම්ම ලෙඩ වුණයි කිව්වා. මං කෝ ඉතින් නිකම්ම ලෙඩ වෙන්නේ නෑ, තාත්තා තනතුරේ ඉන්නකොට තාන්න මාන්න තියෙනකොට ඒ තනතුරත් එක්ක ගමන් කරයි කිව්වා. ඒ තනතුරත් එක්ක ගමන් කරනකොට ලෙඩ රෝග ගැන හිතුවේ නැහැ කිව්වා. ඒ ගැන හෙව්වේ නැහැ කිව්වා. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය ගැන කිව්වා. වැඩි හරියක් ජීවිතේ ගත කරේ. සා ඒකට ඉඩ නැති වුණාට පස්සේ තාත්තා මනසින් කඩන් වැටුණායි කිව්වා. ශාරීරිකවත් කඩන් වැටුණායි කිව්වා. ඒ නිසා අසනීප වෙලා මිය ගියායි කිව්වා ඉතා කෙටි කාලෙක. ඉතින් මං ඊට පස්සේ ඒගොල්ලොත් එක සමුව අරගෙන තේ එකක් එම් බීලා මම කල්පනා කරා ජීවිතේ මේක නේද මට කවදාවත් උදා වෙන්නේ කියලා. ඉතින් පහුවෙනිදා මම ගියා නෝනත් එක්ක පෞද්ගලික රෝහලකට ගිහිල්ලා මම වෛද්‍ය සායනයකට මුහුණ දුන්නා. මගේ බර පොඩ්ඩක් වැඩි වුණා. මට දුන්න වෛද්‍ය උපදෙස් තමයි දිනපතාම ව්‍යායාම කරන්න, මානසික සුවය සඳහාත් ව්‍යායාමයක් කරන්න කියලා. අන්න ඒකේ ප්‍රතිඵලයක් තමයි දැන් මම මේ ව්‍යායාම දැන් අවුරුදු 10කට ආසන්න ප්‍රමාණයක් ඇහිලා දිනවා. ඉතින් බොහොම හිතේ සන්තෝෂෙන් ජීවත් වෙනවා.
ඔබතුමාට නිරෝගී සුවයම වේවා. ඒ වගේම ශෝක යෝජනා අවශ්‍ය වෙන්නේ නැහැ මිනිසුන් ජීවත්ව ඉන්න කාලය තුළ ඔවුන්ට ආදරය දෙන්න පුළුවන් වුණා නම්. විජේ ප්‍රොඩක්ට්ස් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජික හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහමාර්ග රාජ්‍ය අමාත්‍ය නිර්මල කුතලාවල මහතා සමගින් කරන කතාබහේ අපි ඉන්නේ. අපි ප්‍රවෘත්ති විරාමයටයි යන්නේ. සමීර සමග වෙලාව රැය 8යි. සුබරාත්‍රියක් වේවා. නැවත නැවතත් ඔබට මේ වැකිය කියත හැකි හේතුව මේ රාත්‍රිය නිසා ඒ සුබවන්නට ප්‍රාර්ථනා කරන්නට අයිතිය තියෙනවා හැම තත්පරයකම. මේ එක කතාවක් පටන් ගත්ත හැටි සංක්ෂිප්තයකින් කොටසක්. ඒ කාලයේදී පියාට අයත් කුඩා වීමෝලක් තුඩුගල හන්දිය තිබූ අතර ඔහු එය පවත්වාගෙන යාමට පටන් ගත්තේය. එහෙත් ඒ වන විට නවීන පන්නේ වීමෝල් ප්‍රදේශයට පැමිණ තිබුණි. ඒ අනුව තම පියාගේ බලවත් අකමැත්ත මත තම පවුල සතුව තිබූ කුඹුරු ඉඩමක් රුපියල් 27,000කට විකුණා දැමූ ඔහු අලුත් වීමෝලක් ආරම්භ කළේ 1987 දීය. කුලියට වී කැටීම මෙන්ම වී එකතු කර සහල් කර විකිණීමද එම ව්‍යාපාරය විය. මේක ගැන මම විමසන්න කලින් ආයෙත් ඔබට කියන්නම්, අද අප හමුවට පැමිණ ඇති ඒ සුන්දර ආධ්‍යාත්මය කාගේදැයි කියා විජේ ප්‍රොඩක්ට්ස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහමාර්ග රාජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා. දැන් ඔබතුමාගේ වාරය. මං අර කියුවේ පුවත්පතක පළ වූ ලිපියකින් බොහොම පුංචි ඡේදයක් ඔබට ඇති ලොකු කතාවක්. ඇත්තටම ව්‍යාපාර පැත්තෙන් කතා කරනවා නම් ඒක වැඩි අයිතිය කතා කරගත්තේ මගේ අයියා සහෝදරය අරුණ කොතලාවල. ඇත්තටම අපි ව්‍යාපාරික පවුලක් නෙමෙයි. අපේ තාත්තයි අම්මයි ගුරුවරු බොහොම මේ ඒ ගුරු වැටුපෙන් ජීවත් වෙච්ච අය. නමුත් ඒ කාලවකවානුවේ තිබිච්ච සමාජ වටාපිටාව ඒ වගේම ආර්ථික මට්ටමත් එක්ක ව්‍යාපාර පැත්තට යොමු වෙන සිදු වුණා. ඒ ව්‍යාපාර පැත්තට සිදු වෙනකොට ඉතුරු කරගත්ත ධනයක් රජයේ ගුරුවරු වශයෙන් අපේ අම්මයි තාත්තලේ තිබුණේ නැහැ. නමුත් අර තාත්තගේ පරම්පරාවෙන් ආපු ඉඩකඩම් ඒවා තිබුණා. ඒ වගේම තාත්තා පොඩි ඉඩකඩම් ප්‍රමාණයක් කරන් තිබුණා. ඒ එක ඉඩමක් විකුණලා තමයි ඔය ව්‍යාපාරේ පටන් ගන්න හැකියාව ලැබුණේ. තාත්තගේ හිතවතෙකුට ළඟ ඥාති වෙනෙකුට ඔය කියන ආකාරයෙන් පොඩි වීමෝලක් මිරිස් මෝලක් දාලා තිබුණා. ඒක තමයි ඇත්තටම මමත් අපේ අයියත් මුල්ලා වැඩි දියුණු කරේ. වැඩි හරියක් ඒකේ දායකත්වය ලබා ගන්න ඒ වගේම දැනුම ලබා දීලා ඒ ව්‍යාපාර ශිස්ත්‍රයේ දියුණුවට යන්න දායක වුණේ මගේ සහෝදරය කියන එක මම ඒක ආඩම්බරිනුත් වකිමු කියන්න ඕන. ඇත්තටම ඒ ව්‍යාපාර ශිස්ත්‍රයේ ගමන් කරනකොට මම දකින්නේ කැපවීමයි අවංකකමයි තියෙන්න ඕන. එතකොට මේ කැපවීම තියෙන්න ඕන දියුණු වෙන්න. ඒ දියුණු වීම සඳහා බලපාන කාරණා කැපවීම වගේම දියුණු වීම සඳහා බලපාන අවංකකමත්. එතකොට අවංක නොවී කෙටි කාලීන දියුණු වීම සඳහා බලපානෝ නම් වෙනත් මතිමතාන්තර. මං හිතන්නේ ඒක දියුණුව කෙටි කාලීනයි කියලා. අපේ දියුණුවට අර කැපවීමයි අවංකකමයි දෙකම බලපෑව කියන එක සඳහන් කරනවා. ආයෙත් මතක් කරන්න ඕනේ කතාවක් ඔබතුමාගේ කියමන් ඇතුළේ තිබුණා, දියුණු වීමට අවංකකම බලපානවා කියන ඉතාම ආදරණීය වචන පේළිය. ඔබත් ඔළුවේ තියාගන්න, මාත් එහෙම කරනවා. එහෙම කුඩාවට පටන් ගත්ත ව්‍යාපාරය මේ වෙනකොට මගේ රට ඇතුළේ විතරක් නෙවෙයි විදේශීය වශයෙන්ුත් ඉතාම ප්‍රචලිත වෙලා මේ ඔබතුමාගේ වහලයට ඒ රැකියා කරන ස්ථානය තුළ සේවකයන් පිරිසකට, මිනිසුන් පිරිසකට තමන්ගේ ජීවිතය ගෙවා ගන්නට හැකි ජීවනෝපාය මාර්ගය වෙලා තියෙනවා. මොකද හිතන්නේ ගැන? අවංකවම සන්තෝසයි. ඒ සන්තෝෂයේ දෙආකාරෝ තියෙනවා. එකක් තමයි ඒ කැප වේලා කරපු කාර්යභාරයට දායක වෙච්ච විදිහ. දෙක, ඒ කැපවීම තුළ ලබාගත් දැනුම අවබෝධය තුළ
වෙනත් කෙනෙක් මොනෝ දෙයක් කිව්වත් වෙනත් ආකාරයට වෙන ප්‍රශ්නයට මූණ දෙන්න සිදු වුණත් ඒක අධ්‍යයනය කරගන්න දැනුමක් ලැබුණා. මම එහෙම අර මුලින් කිව්ව දේ ඒකට දායක වුණ විදිය අද ව්‍යාපාරයේ සේවකයෝ 10කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් මේ ව්‍යාපාරයේ ආරම්භක සේවකයෝ දෙන්නෙක් ගත්තොත් තරුණ කොතලාවල නිර්මල කොතලාවලයි. මම ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඇහිලා මම වී කොටලා තියෙනවා. මිරිස් කොටලා තියෙනවා. මම ලොරි එලවලා තියෙනවා, මිරිස් ගෙනහැලා තියෙනවා මේ අනුරාධපුරයේ කියලා. ඉතින් ඒ හින්දා ඒ ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ අපේ දැනුම වගේම අපේ ශ්‍රමයත් අපි යොමු කරා. හින්දා අපි ඒක කියන්න බිය වෙන්නෙත් නැහැ, ලැජ්ජ වෙන්නෙත් නැහැ. ඒ ලැබිච්ච ඒ දැනුමින් අපිට ඒක දිනු කරන්න පුළුවන් වුණා. ඒ ලැබිච්ච පන්නරෙන් අද මොකක් හරි දැක්කහම සිදුවෙනවනම් සිදුවීමක්, ඒ සිදුවීම නිවැරදිව ගණනය කරලා නිවැරදිව ඒකෙන් පිළිබඳව අවබෝධ කරගෙන අපිට නිවැරදි ස්ථානට යන්න හැකියාවත් ලැබිලා තියෙනවා. ඔව්, මොකද ඔබ අතරමඟදී නෙවෙයි මුල ඉඳලම මේකට සම්බන්ධ වෙලා තියෙන හින්දා. පැහැදිලිවම. එතකොට ඔබතුමාගේ මේ නිෂ්පාදනාගාරය ඇතුලේ සිද්ධ වෙන සිදුවීම් ක්‍රියාවලියට දායක වෙන අය රුණහම දේශීය ගොවියාට ඔබතුමාගේ ව්‍යාපාරය නිසා සැනසිල්ලක්ත් වෙලා තියෙනවා නේද? ඔව්. ඒක ඇත්තටම අපිට මේ ආඩම්බරයෙන් කියන්න පුළුවන් කාරණයක් වගේම පොඩි කනගාටුවක් තියෙනවා. දැන් අපේ රටේ මං හිතන්නේ දැන් ඕන කෙනෙක් ගත්තොත් දකින්න දෙයක් තමයි, තේරෙන දෙයක් තමයි, පාරේ වුණත් මොනවහරි අපි කාපු දෙයක් දාලා ගියොත් ඒක නැවත පැලවෙන පැත්ත වැඩි. පැලවෙන පැත්ත කියන්නේ ඒක රෝපණය වෙන පැත්ත වැඩි. එහෙම පරිසරයක් අපේ රටට උරුම වෙලා තියෙනවා. එහෙනම් අපි මේ අපේ ව්‍යාපාරය පටන් ගන්න කාලවකවානුවේ අපේ නිෂ්පාදන මේ වලට දායක වෙන විශේෂයෙන්ම මිරිස් කහ මේ ගම්බිරිස් මේ වගේ දේවල් අපේ රටේ වැවුණා, විශේෂයෙන් මිරිස්. ඒකට ඒවා වැවිච්ච දේවල් වැවීම සඳහා වැඩපිළිවෙලක් තිබුණා. ඒකට ඒ වැඩපිළිවෙල තුල ලැබිච්ච අස්වැන්න තුල ඒවා මිලදී ගන්න හැකියාව තිබුණා. ඒකට විවිධ පාර්ශ්වවල රැකියාවක් ලැබිලා තිබුණා. නමුත් අද ගත්තාම සමහර වෙලාවට එහෙම රටේ මේ වගා කටයුතු සඳහා ලැබෙන මේ වැදගත් දහවිය නැහැ. ඒ වගේ මේකේ අස්වැන්න පිළිබඳවත් ප්‍රශ්න තියෙනවා. වියදම් වෙච්ච ප්‍රමාණයට වඩා ගොඩාක් අඩුයි හම්බ වෙන ප්‍රමාණය. මම ඉතා සරල භාෂාවෙන් කියන්නේ. ඉතින් ඒකෙදි රට පාලනය කරන පාර්ශ්වයේ පැත්තෙන් අලුත් දේවල් හඳුන්වා දෙන්න ඕන. මම කාටවත් දොස් කියනවා නෙමෙයි. ඒක විශේෂයෙන්ම විය යුත්තේ අලුත් බීජ වර්ග හඳුන්වා දෙන්න ඕන. එහෙම නොවුනොත් මං හිතන්නේ අපේ රටේ ගොවිතැන පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් කියලා. නමුත් අපි කාටවත් දෝෂාරෝපණය කරන්නවත් කාටවත් වැරදි කියලා ඒවා තුල ජීවත් වෙන්න ඕනේ නැහැ. නමුත් අපි සමාගමක් විදිහට, අපි හිතන පතන විදිහට ඒවට මුල් තැන දීලා අපිට කරන්න පුළුවන් දෙයක් විජේ නිෂ්පාදන ආයතනයෙන් අපි කරලා තියෙනවා. නමුත් අදටත් දේශීය ගොවියෙක් වෙන්න කෙනෙකුට හීනයක් තියෙනවා නම් ඒ හීනයට අපේ රට ඇතුළ ඉඩ තියෙනවා නේද? පැහැදිලිවම තියෙනවා. ඒ ඉඩ තියෙනවා, පරිසරයෙන් ඉඩක් දීලා තියෙනවා, භූමියෙන් ඉඩක් දීලා තියෙනවා, ඒ වගේම දැනුමෙන් ඉඩක් දීලා තියෙනවා. අපි ඒකට එකතු කළ යුතු අලුත් තාක්ෂණික ක්‍රම එකතු කරලා දිය යුතුයි කියන එකයි මම හිතන්නේ. එතකොට අපේ රට ඇතුලේ ගොවිකම ඉස්සරහට කරගෙන යන ගොවි මහත්වරුන්ගේ ජීවිත ඛේදවාචක බවට පත් නොවෙන්නට සමාජය කැටියට සියලු දෙනාම වගකිව යුතුයි නේද? පැහැදිලිවම වගකිව යුතුයි. හොඳයි, ඔබතුමාට හැම වූ සුන්දරම ගැහැණිය නැත්නම් මිනිසා කවුරුන්ද කියලා මං ඇහුවොත්. මේ ප්‍රශ්නයට උත්තර දීලා මං ගෙදර යන්නත් ඕන. ඇයි ගැනත් අහනවා? ගැහණිය ගැන කියන්න ගියොත් දැනට කියන්න තියෙන්නේ ඒ පාර්ශ්වයෙන් එහෙ විදිහට උත්තරයක්. නමුත් මම හිතනවා මට හම්බ වෙච්ච හැමෝම කාන්තා පිරිමි සුන්දර මිනිසුන් කියලා. මං එහෙම කියන්නේ
දැන් සමහර වෙලාවට මං හිතන පතන විදිහට වඩා වෙනස්ව හිතන පතනයි මට හම්බ වෙනවා ජීවිතේ. නමුත් එහෙම වෙනස්ව හිතන පතන අයනොත් ගත යුතු දේවල් තියෙනවා. ඒ ගත යුතු දේවල් අරගෙන තමයි මමත් සාර්ථක වෙන්න ඕන. ඒ නිසා මම කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක්ව මුළු සමස්ත ජීවිතේ හොඳ විදිහට මෙන්න මෙයාම මට හොඳ සුන්දරම පුද්ගලයා හම්බුණා කියන එක මං විශ්වාස කරන එක කරන අසාධාරණයක් කියලා. මංගාව නැති දේවල් තව කෙනෙක් ගාව තියෙනවා. ඉතින් ඒ නැති දේ ගැනීම සඳහා මම දක්ෂ වෙන්න ඕන මගේ ජීවිතේ. හැබැයි මම හිතනවා මං දක්ෂයි කියලා ඒ නැති දේවල් වෙන කෙනකින් අරගෙන මගේ ජීවිතේ සාර්ථක කරන නිසා මට හම්බ වෙච්ච සියලු දෙනා මාව ප්‍රිය කරන ප්‍රිය නොකරන සියලු දෙනා මගේ ජීවිතේ හම්බ වෙච්ච සුන්දර මිනිසුන් කියන එකයි මම කියන්නේ. ඒක කොහොමද කරන්නේ? ඔබතුමාගේ ජීවිතය තුළ නැති දෙයක් අනිකාගේ ජීවිතෙන් උකහා ගන්න කොහොමද? ඒකෙදි වෙන්න ඕන කාරණය සුහදතාවය, කතා බහ අවබෝධ කර ගැනීම. මම නම් ඇත්තටම මගේ එක දෙයක් තියෙනවා, මම හැමෝටම ගරු කරනවා. මං ඒ ගරු කරන්නේ මම ගරු කිරීමක් ලබා ගන්න නෙමෙයි. මොකද මට ගරු කිරීමක් මට තිබුණ නැත්තම් මගේ මනස මං හිතනවා ඒක මම විඳින වේදනාවක් කියලා. ඒකට ඒ විඳින වේදනාව වෙන කෙනෙක් විඳිනවයි කියන එක මාත් හිතන්න ඕන. ඒ නිසා මට ওই ටික ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මගේ ජීවිතේ හම්බ වෙනකොට හම්බ වෙන හැම එකම මං කතා කරනකොට යම්කිසි ගරු කිරීමක් එක්කයි ඒ අයත් එක්ක මම හැසිරෙන්නේ. එහෙම නැතුව මම්ම සියලු දේම දන්න මම්ම වැඩකාරය කියන එක හඳුන්වන්න ගියොත් ලොකු අවුලක් වෙනවා. මේ සරල භාෂාවෙන් මේ තැනදී කිව්වට ඒක වරදව හිතන්න එපා. මං ඒ හැමෝටම අවස්ථාවක් දෙමින් ඒගොල්ලන්ගේට ගරු කිරීමක් දෙමින් ඒගොල්ලන්ගේ මනසේ තියෙන ප්‍රීතිය උද්දීපනය තුල මම ඒගොල්ලන්ගේ දේ ගන්න බලනවා. ඒක තමයි මම ඒක වචනයෙන් කිව්වොත් ඒක වංචාවක්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් මං හිතනවා ඒක අපි මේ ජීවත් වෙන කෙටි කාලය තුල ඒක එහෙම කළ යුතුයි කියන එක. මත පිටින් බලනකොට ඒක කෙනෙක්ට ආත්මార్థකාමී විදිහට අර්ථකථනය කරන්න පුළුවන් වේවි ඒක වංචාව කියලා. ඒත් යථාර්ථවාදීව බලන කෙනෙක්ට ඒක මොනතරම් මිහිරිද? දෙදෙනෙකු හා කරන කතාබහ, ඔවුනොවුන් හඳුනා ගැනීම, ඔවුනොවුන්ගේ ජීවිතවලට ඒවයින් ආලෝකය වැටීම, මේ වගේ දේවල්. දැන් ඔබතුමත් එක්ක කෙනෙක් කතාබහ කරනකොට ඔබතුමාගේ තර්කයටම එකඟ වෙන, ඔබතුමාගේ අදහස් වලටම එකඟ වෙන අය හමු වෙන්නේ නැතුව ඇති. තර්ක තියෙනවා ඇති. ඒ වගේ අය හමු වුණහම මොකද කරන්නේ? විශේෂයෙන්ම එකඟ වෙන අය අඩුයි. එකඟ වෙන අය අඩුයි. නමුත් මගේ හෘද සාක්ෂියට එකඟ නැති දෙයක් තියෙනවා නම් මම ඒක කොච්චර කවුරු එකඟ වුණත් නොවුණත් මම මේකට යහ යන්නේ නැහැ. මගේ හෘද සාක්ෂිය අනුවයි මම කටයුතු කරන්නේ. ඒ හින්දා ඒ සමහර අයගේ එකඟතාවයන් නැති දේවල් වල මම කිරලමන්නවා. මේ කියන කාරණය සිදු වුණොත් කොහොමද, සිදු නොවුනොත් කොහොමද? ඉතින් සිදු වුණු නොවුනොත් ද හොඳ, සිදු වුණොත් ද හොඳ කියන බල්ල විරලා මං කඩුදු කරන කොච්චර කොහොම වුණත් ඒ අයගේ මතයට ඉඩ දෙන්න ඕන. දැන් මගේ මතය විතරක් තුල මං ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒක බොහොම අප්‍රිය ජනක වෙනවා. මාවම සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් ඊට වඩා හොඳයි අනිත් අයගේ මතයට කන් දීලා ඇහුම්කන් දීලා ඒ මතයත් සමග ගත යුතු දෙයක් තියෙනවනම් ගන්න ඕන. මේ තරම් දුර කෙනෙකුට එන්න පුළුවන් වුණේ කොහොමද? දැන් ඔබට කල්පනා කරන්න දෙයක් නැහැ. උත්තර තියෙනවා. තවත් උත්තර මම හොයලා දෙන්නම්. විජය ප්‍රොඩක්ට්ස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික, හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහමාර්ග රාජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා සමගයි අද සජීවිත පිළිසඳර ඔබ ජීවත් වෙමින් සිනාසෙන්නේ. මේ රැ මනරම් ආත්ම සමග ගණදනු කරද්දී, ජීවිත හුවමාරු එද්දී, ඔවුන් පිසහමන හුළඟ එහා මෙහා යද්දී, ඒව ආග්‍රහණය කරද්දී ජීවිතය මනරම් කියා සිතෙනවා. හොඳයි, මේ සුන්දර ගණදනට තවත් මිනිත්තු ඉතිරි වෙලා තියෙන්නේ. විජය ප්‍රොඩක්ට්ස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික නිර්මල කොතලාවල මහතා සමගයි අපි කතාබහ යෙදමින් ඉන්නේ. ඔබතුමාගේ ව්‍යාපාරය පටන් ගත්ත හැටි ගැන අපි තරමක් කතා කළා. ඒට අදාළව මම මෙන්න මේ වගේ දෙයක් කිව්වොත් සමගිය බලය වේ. මේක ගැන
ඔබතුමා කියන්නේ මොන වගේ දෙයක්ද? ව්‍යාපාර සම්බන්ධයෙන්. මම හිතන්නේ ඒක ඉතාමත්ම ප්‍රායෝගික, ඒ වගේම ඒ ප්‍රායෝගිකමේ ප්‍රතිඵල විඳින පුද්ගලෙන් මම. ඒ කියන්නේ මේ මොනයම් හෝ දෙයක සමගියක් නැති වුණාම ඒ දේ විනාශ වෙනවා කියන එක අපි සියලු දෙනාම දන්නවා. දැන් අපේ ව්‍යාපාරය ගත්තොත් මමයි මගේ සහෝදරයයි මේකට දායක වෙලා කරන්නේ. එතකොට ඒ තීන්දුව තීරණ ගැනීමේදී යම්කිසි ඒකමතික භාවයක් තියෙන්න ඕන. දෙන්නක් දෙන්නේකේ මතවාද දෙකක් වුණොත් පාලන දෙකක් බාටපත් වෙනවා. නායකයෝ දෙන්නේ බාටපත් වෙනවා. එතකොට ප්‍රතිඵල දෙකක් බාටපත් වෙනවා. ඉතින් ඒක ප්‍රායෝගික ගත්තොත් සමගියක් මත, එක මතයක් මත, එක අදහසක් මත, එක තීන්දුවක් මත කටයුතු කිරීමේ ප්‍රායෝගික ප්‍රතිඵල අපි ලබනවා. ඒ නිසා ඒක සත්‍ය වචනයක් කියන එක මම පිළිගන්නවා. ඒ ඔබේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සභාපතිතුමන් ගැන යම් සඳහනක් කළොත්? විශේෂයෙන්ම ඒ මගේ සහෝදර අරුණකොතලා තමයි මේ ආයතනයේ සභාපතිතුමා. එතුමත් ඒ මතයම දරනවා. හොඳයි. එතකොට ඔබතුමාගේ ව්‍යාපාරික ස්ථානයට ගියොත් අපි එහි ඉන්න සේවකයන් ඉතාම සතුටින් යහුසුලුව කටයුතු කරන ආකාරය දැක බලා ගන්න පුළුවන්. තමන් යටතේ ඉන්න සේවක සේවිකාවන් ඒ වගේ සතුටින් තියෙන එක ඔබ කලාකරුවෙක් වෙලා හිටපු හින්දා ඒ කලාව ඔබට තිබුණද නැත්නම් වෙන යම් අධ්‍යයනයක් ඔබ කළාද? මොකද්ද ඒ මැජික් එකට හේතුව? මං හිතන්නේ ඒකේ අධ්‍යාපනයත් එක්කත් සහ ඒක මං හිතන්නේ සහජෝයංගයේ තියෙන දෙයක් වෙන්නත් ඇති. ඒකම දරණ මතවාදයත් ඒකට බලපානවා. මතවාදයත් බලපානවා. දැන් අපේ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරනවා කියලා එහෙම තනතුරක සිටමින් ඒ තුල ජීවත් වෙන්නේ නැතුව අපේ ආයතනයේ ඉන්න ඕන සේවකයෙකුට ඕනෑම තරම් තිරමකෙක් කෙනෙකුට අපි සමග ගත කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, මුණ ගැහෙන්න පුළුවන්. ඒ ඒ ඒ ඒකේ අතර තියෙන දුරස්ත භාවයක් නෑ, ඉහළ පහළ භාවයක් නෑ. ඕනෑම මොහොතක අපිව හමු වෙන්න පුළුවන්. ඒකට අපි ඉඩ තියලා තියෙන්නේ කෙනෙක්ව සන්තෝෂ කරන්න පුළුවන් දෙන දේවල් දීලා. වැටුප් දීලා, වැටුප ඉහළ තලයකට දීලා, ඊට පස්සේ වැටුපට අමතරව සේවය සම්බන්ධයෙන් වෙනත් වරප්‍රසාද දීලා එහෙම සන්තෝෂ කරන්න පුළුවන්. හැබැයි ඒ කොච්චර වුණත් ඒකේ සීමාවක් තියෙනවා. හැබැයි ඒ වැඩ කරන සේවකයාගේ මානසික සුවය ඊට වඩා වටිනවා. ඒ සුවය නැතුව මං හිතන්නේ ඒ අර කොච්චර රුපියල් සත වලින් සැලකුවත් අර මානසික සුවය නැති වුණොත් මම හිතන්නේ සේවකයා නිවරදිව සේවය ගත කරන්නේ නැහැ. ඒ නිසා අපි ඒක ඒ මානසික සුවය ලබා දීමටත් කටයුතු කරනවා. මම හිතන්නේ ඒක අපි නියෝජනය කරන සමාජ මතය, නැත්නම් ඒකට වචන කියනෝ නම් දේශපාලන මතය ගත්තොත් බලපාලා තියෙනවා කියන එකත් කියන්න ඕන. මම ඒකට ඊට එහා කියන්නේ නැහැ දේශපාලන කාරණාව නිසා. හොඳයි. දේශපාලෙන් බැහැර වෙලා ඔබතුමා මෙහෙම කිව්වොත් ඒ සේවකින්ගේ මානසික සුවය කියන එකෙන් ඔබතුමා අදහස් කරන්නේ මොන වගේ කාරණාද? දැන් සමහර වෙලාවට අපි දකින්නේ සේවකයාගේ සේවයේ ඉටු විය යුතුයි කියන මනසෙන්. ඒ වගේම පාලනයක් තියෙන්නේ ඒ සේවකයාගේ ඒ සේවයේ පාලනය කරන්න. ඒ කරන සේවාවට පැය ගණන්, දින ගණන්, මාස ගණන් බලලා අදාළ මේ වැටුප් තලයේ පිහිට ඕන එක නැත්නම් වැටුප් දෙන්නේ. මම දකින්නේ ඒ සේවකයෙක්ටත් යම්කිසි අභිමානයක් තියෙනවා. ඒ අභිමානය තුල ඉඩක් දෙන්න ඕන. දැන් ඒ සේවකයාට හිතෙන්න ඕන නෑ මම මේ ආයතනයේ සේවකෙක් වුණාට, මේ සේවය කරාට මට ඉහළ තලයත් එක්ක හැසිරෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මම ඒකට කියන්නේ අපි එහෙම කරන්නේ අපි ඒ පල්ලෙහා තලයේ ඉඳලා අත්දැකීමක් තියෙනවා. ඒ පල්ලෙහා තලයේ ඉඳලා උඩට ආපු නිසා අර පල්ලෙහා අමතක කරන්න නැතුව තාම මේ පල්ලෙහා තුල තීච්ච අවශ්‍යතාවයේ ගති පැවතුම් තුල අපි තාම ජීවත් වෙනවා කියන එක තමයි මම නම් විශ්වාස කරන්නේ. මේ පොළවේ පය තියාගෙන ඉන්න මොකද කොයිතරම් මහා මැදුරු තනුවත්
අත්තිවාරම තියෙන්නේ පොළවේ නිසා. විජේ ප්‍රොඩක්ට්ස් ආයතනයේ සේවකයෙක් හරි සේවිකාවක් හරි වෙලා බැඳෙනවා නම් ඔහුට හෝ ඇයට තිබිය යුතු හොඳම සුදුසුකම හැටියට ඔබතුමා සලකන්නේ මොකද්ද? ඒකෙදී අපි පොඩි වර්ග කිරීමක් කරලා තියෙනවා. මොකද රටේ අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ. ඒකට මේ නිදහස් අධ්‍යාපනයේ තුල අධ්‍යාපන මට්ටම් අනුව අපි ඒ අයට ඒ තැන් උරුම කරලා දීලා තියෙනවා. ඒ නිසා ඒ අධ්‍යාපන තැනට ප්‍රමුඛතාවයකුත් දීලා තියෙනවා. ඊට අමතරව ඒ අධ්‍යාපන මට්ටමට අනුව අඩා තත් එක්ක ලැබලා තියෙන ප්‍රායෝගික දැනුමටත් අපි අවස්ථාවක් දීලා තියෙනවා. ඒ නිසා එක එක තනතුරු සහ ඒ අවස්ථාවන් අනුව අපි ඒකට ඉඩක් දීලා ඒක ක්‍රමවත්ව කටයුතු කරනවා. දේශීය නිෂ්පාදන ඇසුරේ ප්‍රබල සන්නාමයක් වෙලා තියෙන විජේ නිෂ්පාදන සමාගම කුළුබඩු වලට හරි ජනප්‍රියයි. කුළුබඩු ඇසුරේ ඉන්න හින්දා මම මේ ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහන්නේ. අපේ කුළුබඩු වලින් ඔබට වැඩිපුරම සුවඳට දැනෙන්නේ මොනවද? මගේ නම් ඇත්තටම වැඩිපුර සුවඳට දැනෙන්නේ මට මිරිස්. මිරිස්? මොකද මං එහෙම කියන්නේ දැන් මන්ද මගේ දිව හුරු වෙලා තියෙන ටිකක් සැරට කන්න. මං හිතන්නේ ලාංකීය සංස්කෘතිය තුළ කුළුබඩු වලින් يعني අපි සැර අඩුවෙන් කන පිරිස අඩුයි කියලා මම විශ්වාස කරන්නේ. ඒක මගේ වරදින්න පුළුවන්. ඒ නිසා මේ පොඩ්ඩක් මිරිස් පොඩ්ඩක් නැති වුණාම හොද්දේ සැරෙන්නේ නැතුව වගේ නහයට ඇත්තටම මිරිස් සැර දැනෙනවා නම් ටිකක් ඇඟට ප්‍රාණවත් ගතියක් එනවා කියන එකයි මං හිතන්නේ. මිරිස් වලින් කෙලින්ම පාර්ලිමේන්තුවට ඡන්දට එන එක හොඳද මන් දන්නේ. මං මේ විදියට ඔබතුමාගෙන් අහන්න කැමතියි. මේ ඔබේ අවසන් ඡන්ද කැම්පේන් එකේදී මන් දන්නේ නැහැ ඒක අවසන්ද කියලා. නමුත් මේ කාලෙකට ඉහත මේ මොහොත වෙනතුරු එසේ කිව හැකි කළුතර දිස්ත්‍රික්කයේ පුරා පෝස්ටරයක් ඇලවුණා. පංචශීලය රකින දේශපාලනය නිර්මලයි. ඒ තමයි තේමා පාඨය. දැන් ඔබ දේශපාලන වේදිකාවේ දකින්න නෑ. අද පංචශීලය රකින අය නැද්ද? නැත්නම් පංචශීලය රකින අයට දේශපාලනය කරන්න බැරිද? නෑ, පංචශීලය රකින අය දේශපාලනේ ඉන්නවා. පංචශීලය රකින අයට දේශපාලනය කළ හැකි. හැබැයි එහෙම කරගෙන යනකොට අවසානයේ ඉතුරු වෙන්නේ කලකිරීම පමණයි. ඒ කලකිරීම හේතු වෙන්නේ මං හිතන්නේ ඒ බලාපොරොත්තු වෙන ගමන් මග යන්න බැරි වෙනකොට ඒකේ ප්‍රතිඵලයක් Taman නියෝජනය කරන ජන සමාජයේ ඉතුරු වෙන්නේ නැත්නම් ඒකෙන් ලබා ගන්න දෙයක් නැහැ කියලා හිතනවා. ඒ හින්දා මම විතරක් නෙමෙයි ඒකට අයිතිවාසිකම් කියන කොට්ටාසයක් ඉන්නවා පංචශීලයේ රකින්න දේශපාලනඥය. ඒ වගේම පංචශීලයේ තුල ජීවත් වෙන දේශපාලන ලක්ෂණත් ඉන්නවා. ඒක හරි අමාරු දෙයක්. අමාරුම කාර්යය කුඩුගම්බලා පීනීමක් කියන එක මම දන්නවා. නමුත් ඔබතුමාගේ ප්‍රශ්නය ඇතුලේ රටවැසියන් ඡන්දදායකින් හැටියට අපිට පොඩි සැනසෙල්ලක් තියෙනවා. ඒ කියන්නේ එවැනි මහත්මා දේශපාලනයේ දෙන අයවලුනුත් සිටිනවා කියන සුබ ආරංචි අපිට හුණු එක. නිර්මල කියන නම ඔබතුමාට තියුවේ තාත්තද? තාත්තා. ඒ නමේ තේරුම අපි දන්නවා. නමුත් ඒ කාලේ තාත්තා මේ ගැන අහුවම මොන විදිහ උත්තරයක්ද ඔබතුමාට දෙන්නේ නැත්තේ? මම ඒකෙදිත් මේ දේශපාලනේ ඈඳෙනවා පොඩ්ඩක්. කමක් නැහැ. මේ මම ඉපදෙන්නේ 1965 9 වෙනි මාසේ 29 වෙනිදා. මේ 65 වසර මැතිවරණයක් තිබිච්ච වසරක්. හැබැයි අපි තාත්තා නියෝජනය කරපු දේශපාලන මතවාදයේ නියෝජනය කරන දේශපාලන පක්ෂේ පරදිනවා. හැබැයි පරදීමත් එක්ක මගේ තාත්තගේ වැඩ තහනම් වෙනවා. ඒ වැඩ තහනම් වෙන්නේ මේ ගුරුවරයෙක් ඉදිරියට විදුහල්පතිවරයෙක් ඉදිරියට පාසලේ අකටයුතුකම් කරලා නෙමෙයි දේශපාලනය කිරීමේ හේතු සාධකයේ මත. එතකොට ඒ කාලවකවානුවේ මේ වැඩ තහනම් වෙලා නැවත සේවයේ හම්බු වෙන්නේ අවුරුදු 5කට පස්සේ 1970 සමගි පෙරමුණ ආණ්ඩුවාවට පස්සේ. එතකොට මේ 65 වසරේ තමයි වැඩ තහනම් වෙන්නෙත් මම ඉපදෙන්නෙත් 9 වෙනි මාසේ. මං හිතන්නේ තාත්තට සහ අපේ අම්මට බලපාපු මානසික කාරණා
මටත් බලපාලා තියෙනවා මං ජීවිතේ ජීවිතේ කියන්නේ ජීවේ ලබන්න පෙර. ඒ දෙන්නගේ ඒ මනසේ ඇතිවෙච්ච මානසික මතයක් මගේ නමට බලපාන්න තියි කියලා මගේ මට තාත්තා කිව්වා කියන කාරණේ මම දන්නවා. ඒකයි මං ඊට එහා දෙයක් දන්නේ නැහැ. ඉතින් ව්‍යාපාර වුණාට ඇත්තටම ව්‍යාපාර කරාට බුරු ගන්න ඕනේ දේශපාලන සත්‍යයි. ඊළඟ ප්‍රශ්නයට බාග උත්තරයක් හම්බ වෙනවා. නමුත් ප්‍රශ්නය නොඅසා බෑ. ඒ කියන්නේ ඉස්සරහට නිර්මල කොතලාවල ඇමතිතුමා දේශපාලන වේදිකාව අපිට දකින්න පුළුවන් වේවිද? මම දේශපාලනයේ 2015 ජනවාරි මාසයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පරාජයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය ආවා අගෝස්තු මැයි මාසේ. අගෝස්තු මාසේ මං ඉවලේ පළ කරේ දරණ දේශපාලන මතය දරමින් මැතිවරණ දේශපාලනයෙන් සමුගනිමි. දැනටත් වළංගුයිද? මම මේ එළඹෙන ජනාධිපතිවරණයේදී ඒ ඉදිරිපත් වෙන මම දරණ සමාජ මතයට නායකත්වය දෙන ඒකට උරුමකම් කියන ඒ අපේක්ෂකන මම වැඩ කරනවා. ඒක මම පැහැදිලිව කියනවා. වැඩ කරනවා. ඒ වැඩ කරලා මම නැවත මහජන නියෝජිතයෙක් වෙන්න පාර්ලිමේන්තු යන්න මන්ත්‍රීවරයෙක් වෙන්න ඇමතිවරයෙක් වෙන්න මගේ අදහසක් මේ මොහොතේ නැහැ. මම ඒක විවෘතව හෘද සාක්ෂියට ගිහුවා කියන්නේ. මොකද ඒකට හේතුව මං යම් දේශපාලන තීන්දුවක් ගත්තේ. මං ඒ ගත්ත දේශපාලන තීන්දුවට මට වටිනාකමක් හම්බුනේ නැහැ. ඒක විවිධ විදිහට විවිධ කෝණවලින් දැක්කා. මට ඒ එහෙම ගන්න නැතුව මට දේශපාලන ගමනක් යන්න තිබුණා. මං ඒවලේ 2015 ජන පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලුවා නම් කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව යන් තීන්දුවක් ගන්නවා මං කෙරේ. ඒ අරගෙන මට අවස්ථාව තිබුණා තනතුරු දෙසා වරප්පසාදු දෙසා ඒ මගේ මතවාදය වෙනස් කරගන්න. මං ඒ මොනවාක් කරේ නැහැ. මං ආපස්සට ගෙදර ගියා. ඒ ගෙදර ගියේ එක පිළිබඳව තියෙන අසීරුතාවයේ වේදනාව පිළිබඳව මගෙත් එක කතා කරන්න සංවාදාත්මක වෙන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. මාව සමාජයේ ඉදිරි මං හොරෙක් මං කොල්ලකාරයෙක් මහජන මුදල් දීපල වංචාකාරයෙක් විදිහට සමාජලට මම හඳුන්වනවා. මම හිතනවා මම මේ පොළොවට වරදක් කළා නැහැ. මගේ සමග සිටපු අයන්ට වරදක් කළා නැහැ. මගේ සමග සිටලා මිය ගිය අයන්ට මම වරදක් කළා නැහැ. මම වෙච්ච 2015 වෙච්ච වැරද්ද නිවැරදි කරන්න මං දාපව 2019 අවසානයේ හෝ 2020 මුල තියෙන ජනාධිපතිවරණයේදී මං උදව් කරනවා වැඩ කරනවා. ඒකට පස්සේ ඒක අයිතිවාසිකම් කියන්න කවුරු ඉස්සරහට යන්න කෙනෙක් ඉන්නව නම් ඒ තනතුර වලට යන්න මං ඔවුන්ට ඉඩ සලසා දෙනවා කියන එක කියන්නේ. හිසනම ආචාර කරන අතරේ ඒ මහත්මා ගති ඇති දේශපාලනඥයින්ගේ ඌනතාවය තියෙන නිසා පොඩි දුකකුත් තියෙනවා හිතවල. ගීතයට යන්න කලින් ආදරණීය සමීර මෙතුමාගෙන් මේ ප්‍රශ්න අහන්න ඕනේ. මට නම්ගම් හෝ ඔබතුමා පක්ෂග්‍රාහී වන පක්ෂ ගැන අවශ්‍ය නැහැ. නමුත් ඔබතුමාට පෞද්ගලික මතයක් තියෙනවා ඔබතුමාගේ හදවතේ නායකයා විය හැකි කෙනෙකුගේ ගතිගුණ සම්බන්ධයෙන්. කොයි වගේ කෙනෙක්ද ඔබතුමා පතන නායකයා? දැන් මම නායකයෙක් ගැන කියන්න ගියොත් මහා උලක් වෙනවා. ඒ කියන්නේ මේ ඒ අවුල හැදිලා තියෙන්නේ මේ හදාගෙන අපි තියෙන්නේ. ඒ කියන්නේ අපි එක එක්කෙනාට ගැළපෙන එක එක්කෙනාගේ ගමන යාම සඳහා තමයි මේ නායකයෝ හදා ගන්න හදන්නේ. නමුත් රටක් විදිහට රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන නායකයෙක් තමයි අවශ්‍ය වෙන්නේ. දැන් මම හිතනවා මගේ දේශපාලන ගමන යන්න අහවලා හොඳයි. ඒ හින්දා ඒ අහවලා නායකයා විය යුතුයි. තව කෙනෙක් හිතනවා මට එයාට පාර්ලිමේන්තු යන්න එයාට මන්ත්‍රී වෙන්න ඇමති වෙන්න අහවලා આવොත් හොඳයි කියලා. එහෙම නෙමෙයි උත්තේ. මම විශ්වාස කරන්නේ පැහැදිලිවම ලාංකීය ජාතියක් විදියට ලාංකීය ආර්ථිකයක් සඳහා ඉදිරිපත් වෙන දේශීය ආර්ථිකයක් සඳහා ඉදිරිපත් වෙන නිෂ්පාදන හා සේවා මාර්ග රාජ්‍ය සතු භාගයේ වැඩි වෙන ඒවට මුල් තැන දෙන මං කියන්නේ 100% රාජ්‍ය සේවයේ රාමී රාජ්‍ය නිෂ්පාදන හා සේවා 100% කියලා නෙමෙයි ඒ කොටස වැඩි වෙන රටක් විදියට ඉස්සරහට ගෙනියන්න පුළුවන් දැනුම අවබෝධය ඒ සඳහා අදහසක් තියෙන නායකයෙක් රටට බිහි වෙන්න ඕනයි කියන කාරණේ නේ. හොඳයි. සුභවාදී සිහින යථාර්ථයන් බවට පත්වේවා. ඉන්නේ සජීවිත තුලයි. වෙලාව 8:41. Net FM Unlimited. සජීවිත. සජීවිතා.
මා තීරණය කළා මා අඩුවෙන් කතා කරන්න. තව මිනිත්තු කීපයක් ඉතිරි වෙලා තියෙන්නේ. දැන් මේ මොහොතේ නම් ඔබ සජීවිත අහන්නේ. ඉතුරු මිනිත්තුත් වැදගත් වෙයි. විජේ ප්‍රොඩක්ට්ස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික නිර්මල කොතලාවල මහතා තවත් හැඳින්වීමක් කරනවා නම් හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහා මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා හැටියට එකල සේවය කළා. ඒ නිසා එතුමාගෙන් මේ ප්‍රශ්නය අසන්නටම ඕනේ. අද අධිවේගී මාර්ගයේ ගමන් කරද්දී එදා අයට විශාල වශයෙන් දායක වුණු කෙනෙක් හැටියට ඔබතුමාට මොකද හිතෙන්නේ? ඔවුන් සන්තෝෂයි. මම ඒක පාර්ශ්ව දෙකට ස්තුති කරන්න ඕන. ඒක පාර්ශ්වයක් තමයි. ඇත්තටම එහෙම සංකල්පයක් හදන්න දායක වෙච්ච පාර්ශ්වය. ඒක එහෙම මනසක් හැදෙන්න ඕන යම්කිසි පාලකයෙක්ගේ. එහෙම නැත්තම් ඒක බිහි වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට පෙර ආණ්ඩු කරපු යන්ගේ මනසෙන් ඇති වෙලා ඒකට ආරම්භයක් වෙන්නේ නැති. නමුත් ඒ ආරම්භයක් කළා අවසානයක් කරන්න පුළුවන් උනේ මහින්ද මහත්තයාට. ඒකට එතුමාට ස්තුති කරන්න ඕන දෙවිධයකට. එකක් තමයි එතුමා ඒක ආරම්භ කරා වගේම ඒකට දායක වෙන්න මට අවස්ථාවක් ලබා දීමේ සම්බන්ධයෙන්. ඒක මම එතුමාට ඒක ස්තුති කරනවා. දෙවෙනි ස්තුතිය තමයි, දෙවෙනි කොටසේ ස්තුතිය තමයි මට එතනට යන්න පුළුවන් වුණේ රටේ මිනිස්සු හින්දා. රටේ ජනතාව නැත්තම් මගේ ඡන්දේ මම දාගෙන මම മന്ത്രി වුණා නෙමෙයි. මම මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ඇහිල්ලා දොරංගුඩ පාදේ සභාවට ගිහිල්ලා දොරංගුඩ පාදේ සභාපති වෙලා පළාත් සභා മന്ത്രി වෙලා පාර්ලිමේන්තුව ඉල්ලලා තමයි පාර්ලිමේන්තුවට ගියේ. ඒ නිසා ඔය කොටස් තුනටම දායක වුණේ මේ රටේ මිනිස්සුන්ගේ බලය. ඒ බලය කියන ගත්තාම විවිධ බලයන් තියෙනවා. ඒ විවිධ බලයන් වලට වඩා ලොකුම බලය මහජන බලය. මේ මහජන බලයට මම ගරු කරනවා මේ අවස්ථාවේ. ඒක සිහිපත් කරන්න ඕන. මට මුලින් අමතක වෙච්ච කොටසක් තියෙනවා මේ සිහිපත් කිරීමේදී. මම මේ වගේ වැඩසටහනකට ඇත්තටම සහභාගී වෙන්නේ අවුරුදු 4 පස්සේ. මම විද්‍යුත් මාධ්‍යවත් මුද්‍රිත මාධ්‍යවදවත් මෙහෙම ඇහිලා සහභාගී වුණේ නැහැ මේ අවුරුදු 4 තුලම. මං මුළු ගැන්නෙලා හිටියේ නැහැ. මම මේ කොම අධ්‍යයනය කරමින් හිටියා. නමුත් මට මේ වගේ අවස්ථාවකට ආරාධනා කිරීම සම්බන්ධයෙන් net fm ආයතනයේ සියලු දෙනාටම මගේ ස්තුතිය ගෞරවය පුද කරන්න ඕන. මං කියන්නේ ඒකේ වටිනාකම් තියෙනවා. හේතුව මගේ අදහස කියන්න ඉඩක් තියෙනවා. මම කවුද කියන එකනේ මගේ අදහස කියන්න ඉඩක් තියෙනවා. ඒකට ඒ කියන්න යන අදහස කියන්න යන තැනදී ඒකට වැය වෙන වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම මම ගෙවන්නේ නැහැ. මේ net ආයතනයේ net fm එක මේ ගත කරන පැයකමාට ලොකු වියදමක් දරනවා. ඒකට මම ගෙවන්නේ නැහැ. හැබැයි ඒකෙන් මේ ආයතනය කරන සමාජ මෙහෙවරක් තියෙනවා. අන්නේ සමාජ මෙහෙවර රුපියල් 100 මයින් ඉන්න බෑ. ඒකට මගේ ගෞරවයේ ස්තුතිය මම net fm එකට පුද කරනවා. ඒ වගේම අපේ ඉතාම ආදරණීය ඉල්ලීම පැහැදිලි මනසින් බාර අරගෙන නිහතමානීව මෙහි පැමිණි ඔබතුමාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. දැන් ඔබතුමාගේ ඡන්දදායකින්ට ස්තුතිවන්ත වුණු නිසා මේ ප්‍රශ්නය නොඅසා බෑ. දැන් මේ ප්‍රශ්නය ඇතුළේ මම ඔබතුමාව සිරගත කරනවා කෙටිම පිළිතුර ඕනේ කියලා. අසාධාරණ ඉල්ලීමක්. තරහ අවසර වේවා. දූෂිත දේශපාලනඥයින් බිහිවන්නේ නූගත් ජනතාවගේ ආශිර්වාදයෙන්. මහත්මා ගාන්ධිතුමා එහෙම කියන. ඔබතුමා මොකද කියන්නේ? ලොකු විග්‍රහයක් කරන්න ඕන දෙයක්. මං හිතන්නේ ඒක ජනතාවට බැනලා වැඩක් නැහැ. ජනතාවට බැනලා වැඩක් නැහැ. ඒකට හේතු සාධකයේ තියෙන්නේ ඒ යම්කිසි නීති පද්ධතියක් ඇතුළත් විය යුතු වැඩපිළිවෙලක් වෙන්න ඕන. දැන් අපේ රටේ විතරක් නෙමේ ලෝකයේ රාජ්‍ය පෞද්ගලික අංශයේ සුදුසුකම් මාලාවක් තියෙනවා රැකියාව සඳහා. දේශපාලන රැකියාව නොවුනට වයස් සීමාවක් තියෙනවා, අධ්‍යාපන මට්ටමක් තියෙනවා, දැනුම් සම්භාරයක් විය යුතුයි කියන මූලික අදහසක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තියෙනවා. නමුත් අපේ රටේ දේශපාලනඥයෙක් වීම සඳහා වයස් සීමාවක් නැහැ, අධ්‍යාපන සීමාවක් නැහැ, ඒ පිළිබඳව ගණනය කරන වැඩපිළිවෙලක් නැහැ. එහෙම නැති අවස්ථාවකදී ඉදිරියට එන පුද්ගලයාගේ අදහස් උදහස් මත ඔහු ඉදිරිපත් කරන කාරණා මත ජනතාවගේ මානසිකව බලපාලා තියෙන සමාජ මතයේ ඉදිරියේ තමන්ගේ නියෝජිතයා බවට පත් කරගත්තයි කියලා ජනතාවට බැනලා වැඩක් නැහැ. මූලික නීති පද්ධතියකින්
එවැනි අයව වර්ග කරලා නවත්තන්න පුළුවන් ක්‍රමයක් හැදෙන තුරු ඒක නැවත 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 සිදුවෙනවාමයි. ඒක ජනතාවට බැනලා වැඩක් නැහැ. ජනතාව දෙවෙනි පාරේක නවත්තන්න උත්සාහ කරයි. අපිට ජනතාව හැටියට කළ හැක්කේ එවැන්නක් සිදුවේවා කියන ප්‍රාර්ථනාව පමණයි. දැන් මම අර අපේ වැඩසටහනේ මැද හරියේදි කිව්වා මම ඇය ගැන අහනවා කියලා. ඇයි ඇයව තෝරගත්තේ? ජීවිතේම ගෙවන්න ඇයි ඇයව තෝරගත්තේ? මං හිතන්නේ ඒක නම් අහම්බයක්. අහම්බයක්. මේකත් හොඳ රස කතාවක්. තරුණ කාලේ හිම විවිධ අය අපි කතා බහ කරලා පාසල් යනවදී අධ්‍යාපන ලබනවදී හිම හම්බෙලා තියෙනවා. මං කසාද බැඳලා ඉන්නේ බුරු ගන්න ඕනේ මගේ මාමා දුව. මගේ අම්මගේ අයියාගේ දුව. ඒ කියන්නේ අවැස්ස නැහැ. නෑ. ඉතින් මේ අවැස්ස නැ නගේ දැක්ක ගතිගුණ රූප ස්වභාවය මං හිතන්නේ මම දරන මතයට ඉඩක් හම්බුණා. ඒ වගේ මේකට තැනකුත් හම්බුණා. මගේ තෙවරා ගැනීම මම නිවරදී කියලා මී යන මොහොතම හිතන දෙයක් තියෙනවා. ඒක තමයි කැපකිරීමක් තුල ලැබිච්ච දෙයක්. දැන් ඕනෑම කාන්තාවක් තමන්ගේ ස්වාමි පුරුෂයා ඉදිරියේ හෝ පවුල ඉදිරියේ කැපකිරීම කරනවා. හැබැයි ඒ කැපකිරීම සමහර වෙලාවට අඩු වැඩි වෙන අවස්ථාවන් තියෙනවා. නමුත් මම මගේ භාර්යාවගෙන් නැත්තම් නමින් කියනනම් ප්‍රියාණිගේ මම දැකපු කැපකිරීම මම ජීවත් වෙන මොහොත දක්වා විතරක් නෙමෙයි මගෙන් පස්සේ මගේ දරුවන්ටත් ඒක බලපානවා. දරුවන්ටිනුත් එහා දරුවන්ටත් බලපානවා. මගේ දේශපාලන කටයුතු නිසා, මගේ කාර්යබහුලත්වය නිසා මගේ භාර්යාව නැත්තම් ප්‍රියාණි හොඳ රැකියාවක් කරා. මේ රටේ විශ්වවිද්‍යාලයක කතික ආචාර්යවරියා. ඒ රැකියාවෙන් අයින් වුණා. ඒ රැකියාව ගත්තේ කිසිදු දේශපාලන සහ සම්බන්ධතාවයකින් නැත්තම් වෙනත් හැඳුම්කමකින් නෙමෙයි අධ්‍යාපන ලැබිච්ච තැනක් නිසා. එතකොට ඒ වගේ දෙයක් අයින් කරන්න උනේ මොකක්වත් හින්දා නෙමෙයි මේ මගේ දේශපාලන කටයුතු නිසා. ඒ දේශපාලන කටයුතු නිසා රැකියාවට ගිහිල්ලා මාත් දේශපාලන කටයුතු වලට ගියා නම් මගේ දරුවෝ දෙන්න මං හිතන්නේ මේ වචනේ භාවිතා කරාට වැරදි නැහැ කියලා අයාලේ යනවා. නිවැරදි දිශාවට යොමු වෙන්නේ නැහැ. අන්නේ නිවැරදි දිශාවට යොමු කරගෙන නිවැරදි යහපත් දරුවෝ විදිහට කටයුතු කරන්න ලොකු කැපකිරීමක් කරා. අන්නේ කැපවීම මං හිතනවා ප්‍රියාණිය තෝරා ගැනීම තාර්ථිකයි නිවැරදි කියන කාරණේ. තව මිනිත්තු දෙකයි අපිට තියෙන්නේ. බෙදා හදා ගැනීම මොන තරම් ජීවිතය රසවත් කරනවද කියලා ඔබතුමා කිව්වේ. දුවයි පුතයි ගැන තියෙන ලොකුම හීනේ මොකද්ද? මං හිතන්නේ ලොකු බලාපොරොත්තුනේ අපි ආපු කටුක මාර්ගයේ ඒගොල්ලෝ තේරුම් ගන්න ඕන. ඒ මාර්ගය තුල ඒගොල්ලෝ යම්කිසි ආభాෂයක් ලබන්න ඕන. ඒගොල්ලෝ ඒ තුල ජීවත් වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ දෙයක් බලාගෙන යහපත් මිනිස්සු විදිහට, යහපත් පුරවැසි විදිහට මේ රටටත් ඒගොල්ලන්ටත් දෙයක් කරගෙන හොඳින් ජීවත් වෙන්න ඕන කියන එකයි මම හිතන්නේ. මගේ රටට ඔබ කොච්චර ආදරේද? මම මේ ප්‍රශ්නෙට උත්තරය දෙන්නේ මෙන්න මෙහෙම. මම විදේශගත වෙලා තියෙනවා. වාර ගණනාවක්. මට විදේශගත වෙලා වැඩිම ඉන්න පුළුවන් දවස් 3යි. මම මේ දවස් 3 තුල ඉන්නේ බොහොම අමාරුවෙන්. මොකද හේතුව මේ පොළවත් එක්ක බැඳිච්ච හැඟීමක් තියෙනවා. ඒ හැඟීම තුල මම නම් කියන්නේ කවුරු මොනවා කිව්වත් මේ වගේ රටක් ලෝකෙ කොහෙවත් නැහැ. ඒක කවුරු හරි කිව්වහම ඉතින් ඔය මිනිහා කියන්නේ බොරුවක්. ඔය මෙතනට ඇහිලා ලස්සනට මේ තවත් නම්බුනාම ගන්න සමාජ මතය හදාගන්න කියන එක නෙමෙයි. ඒක වෙන රටකට ගිහිල්ලා බලන්නම ඕන. ඒ රටෙන් ලැබෙන අවමානය, ඒ රටෙන් ලැබෙන මානසික පීඩනය කොහොමද කියන එක තේරුම් ගත්තට පස්සේ තමයි මේ රටේ තත්ත්වය තේරුම් ගන්න. ඒ නිසා මේ වගේ රටක් වෙන ලෝකෙ කොහෙවත් නැහැ කියන එකයි මම විශ්වාස කරන්නේ. මේ ආදරණීය ආධ්‍යාත්මයට කිට්ටු වී ගැවූ මිනිත්තු ඉවරයි. නමුත් ඔහු තුළින් උකහාගත් ජීවන කාන්දු ඕනෑතරම් තියාගත හැකි ඔබ කැමති කාලයක් විජේ ප්‍රොඩක්ට්ස් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික, හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු මහමාර්ග රාජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහත්මයාණෙනි, ආයුබෝවන් ඔබතුමාට.
බොහොම සතුටුයි ඔබේ සුහද ශීලී සාකච්ඡාව ඇතුලේ අපි ජීවිතය වින්දා. ඒ වගේම සමීර ඔබට බොහොම ස්තුතියි නිහතමානී නිහඬ මෙහෙවරක් අප වෙනුවෙන් කළා. එසේනම් ඔබ කැමතිම ගීතයකට අවසරයි. මලක් වී පිපෙන්න කාගේ හෝ ජීවිතයක් සුවඳ කරන්න ආදරෙන් ඉන්න සිත්තැවුල් සුවක සංකා තාවකාලිකයි. ලබන සිකුරාදාවේ හමුයමු මම තරංගානායක්කාර. Unlimited, unlimited. Sajivita. Sajivita.